සාර ඔසුවරුණ. සාර ඔසුවරුණ දේශීය ඖෂධයන්ගේ වටිනාකම හඳුනා ගන්න ඔබත් පිවිසෙන්න සාර ඔසුවරුණට. සාර ඔසුවරුණ එරුන්දිනිය ආයුර්වේද රෝහලේ සමාජ මාධ්‍යාලා ඔස්සේ බලාපොරොත්තු වන්න. මේ අදහස් මුසුව එරුන්දිනිය ආයුර්වේද රෝහලේ අධ්‍යක්ෂ කීර්ති ශ්‍රී දේශබන්දු දේශීය වෛද්‍ය HDP දර්ශනී වෙදතුරුතුමිය. ආයුබෝවන්, සැමට සුවසත උදා වේවායි පතමින් සාර ඔසු අරණ සවන් දෙන ඔබ හැම දෙනාටම අද මං හඳුන්වා දෙන්නට හදන්නේ මාදන් පළතුර ගැනයි. මාදන් පළතුරක් පමණක් නොවේ, මාදන් හොඳ ඖෂධයක්. දේශීය වෛද්‍ය විද්‍යාවේ මාදන් දන් වලට වටිනා තැනක් හිමි වෙලා තියෙනවා. ඖෂධ වට්ටෝරු වලට, ඒ වගේම නොයෙකුත් බෙහෙත් හදන්න මේ දන් වලට විශේෂ තැනක් හිමි වෙලා තියෙනවා. මාදන් එළදන් හේන්දන් මේ සියලුම දන් වර්ග දම් පවුලට අයත් ශාක හැටියට හඳුන්වා දෙන්න පුළුවන්. ඒ වගේම මේ දන් ගසේ මුල්, පොතු, ඒ වගේම ගෙඩි, කොළ විදකමට ගන්නවා. මාදන් අයිති වෙන්නේ මර්තේෂිය කුලයට. දකුණු දිග ආසියාව පුරාම පැතිර පවතිනවා. තෙත් කලාපයේ අතරමැදි කලාපයේ වල වැඩෙන පළතුරක්, විශේෂයෙන්ම වියලි කලාපයේ වැඩිපුර දකින්නට පුළුවන්. ඉස්සර අපේ පැරණන් දන් ගෙඩි ලුණු හෙලා කන්න පුරුදු වෙලා හිටියා. නමුත් අද අපේ පරම්පරාව, ඉදිරි පරම්පරාව මේ කිසි දෙයක් කාලා දැකලා නැහැ. ඒ වගේම මේවා භයානක පළතුරු, නැත්නම් භයානක ගෙඩි හැටියට හඳුන්වන්නත් පුළුවන්. එම නිසා මේ දන් ගෙඩි ඉතාමත් හොඳ නොයෙකුත් රෝගවලට ඖෂධ ශක්තියක් දෙන, ශාරීරික ප්‍රතිශක්තියක් ඇති කරන පළතුරක් හැටියට හඳුන්වා දෙන්න පුළුවන්. අද ශ්‍රී ලංකාව ගත්තම දියවැඩියාව නැති කෙනෙක් නැති තරමට ඉහළ ගිහිල්ලා. ඒකට හේතුව තමයි අපි ගන්නා කරන කනබොන ආහාර පාන. මේ වගේ පළතුරු වර්ග අපාතින් අද ගොඩාක් ගිලිහිලා ගිහිල්ලා. අපි අද පුරුදු වෙලා තියෙන්නේ ඇපල්, මිදි, පෙයාස් මෙන්න මේ වගේ පිටරටින් ගෙන්වන පළතුරු වලට. එම නිසා ඔබ අප හැම දෙනාම දන්නවනම් මේ දන් ගෙඩි වල තියෙන වටිනාකම, ඖෂධීය ගුණාත්මක භාවය. ඔබ හැම දෙනාම මේ දන් ගසක් ගෙදර වවා ගන්නට හෝ අදහස් කරාවි. එම නිසා මේ රෝග බෝවීම වළක්වාගෙන ශරීරයේ ප්‍රතිශක්තිය හදාගන්නට මේ දන් ගෙඩි වලට හැකියාවක් තියෙනවා. ඒ නිසා මේ දන් ගෙඩි අපගේ ශරීරයේ දිය වැඩියාව දුරලන වටිනා පළතුරක් වගේම හෙළ වෙදකමේ ඉහළ ඖෂධයක් හැටියට අපිට හඳුන්වන්නට පුළුවන්. මේ දන් ගෙඩි වල සී විටමින්, තයමින්, කැල්සියම්, මේදය, කැරටින්, පොස්පරස් අපේ ශරීරයේ ප්‍රතිශක්තියට, රෝග හරණයට ඇති සංඝටක බොහොමයක් අඩංගු වෙලා තියෙනවා. එම නිසා මේ පළතුර ඔබත් හඳුනාගෙන නිති ප්‍රයෝජනයට අරගෙන ඔබගේ ශරීර සෞඛ්‍ය යහපත් කරගෙන නිරෝගී දිවියකට අත්වැල් බැඳ ගන්නා හැටියට මා ඉල්ලා සිටිනවා. මිත්‍යාස් ඔබට ගෙනාවේ එරන්දිනිය ආයුර්වේද රෝහලේ අධ්‍යක්ෂ කීර්ති ශ්‍රී දේශබන්දු දේශීය වෛද්‍ය HDP දර්ශනී වෙදතුරුතුමිය. සාරෝසු වරුණ නිෂ්පාදනය හා සංස්කරණය එරන්දිනිය ආයුර්වේද රෝහලේ මාත්‍යංශය.